ඔබතුමාගේ පියාණන් පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රචාරය සහ හෝ සත්‍ය හෝ ජනතාවට නිසි තොරතුරු ලැබෙන්නේ නැති නිසා අන්තර්ජාලය තුළ විශේෂ දේවල් ප්‍රචාරය වෙන මේ සම්බන්ධයෙන් ඔබතුමාට මොකද? දැන් මම දැක්කා පහුගිය මාස කිහිපයකට වතාවක් එවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය යනවා. හැබැයි මේ පාර කනගාටුව තියෙන්නේ සමහර ලයිෆ්ස්ටයිල් මැගසින් එහෙම නැත්නම් තමන්ගේ ජීවිතය පිළිබඳව ප්‍රතිරූපයක් ගොඩනගන පුවත්පත් පවා ජාතික මැගසින් පවා මේ අසත්‍ය ප්‍රවෘත්තිය පළ කෙරුවා. ඒ තුළ ජනතාව යම්කිසි විශ්වාසයක් දරන්නේ නැති. හැබැයි එහෙම කිසිම කාරණයක් නැහැ. ඉතින් දැන් අපි ඒකට උත්තර දෙන එකක් නවත්තලා තියෙන මොකද මාස 3-4කට සැරයක් ඔය ප්‍රශ්නේ සමාජ මාධ්‍යයේ පැන නැගිලි නිසා. මේ වෙන විට රටේ දැඩි ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම තත්ත්වයක් තුළ වෙනත් රටවලින් ඉන්ධන ගේම විශේෂයෙන් මේ කටාර රාජ්‍යයේ මේ ආයතනයයි ඔබතුමායි අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඔබතුමා එහි අධ්‍යක්ෂවරයෙක් කියලා මේ දිනවල මාධ්‍ය වාර්තා පරව වෙන පුවත්පත් වාර්තා. ඉතාමත් වැරදි සහ සාවද්‍ය කතාවක් සමහර මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල මේ දවස්වල ප්‍රචාරය වෙමින් පවතිනවා. ඉතින් ඒ සමාගමත් මගෙත් අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. හැබැයි සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා නාම රාජපක්ෂ කියලා. ඒ පිළිබඳව අපි හොයලා බැලුවා. අද වෙනකොට ඒ සමාගමෙන් ඒ නිවැරදි කළා. ඒ නාම රාජපක්ෂ පුරුදු 70 ගණක් වගේ නාම රාජපක්ෂ කෙනෙක්, 36 කෙනෙක් නෙවෙයි. ඒ වගේ වසර ගණනාවක් ව්‍යාපාර කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා ඒ නාම රාජපක්ෂයි මායි කියන්නේ දෙන්නේ කියන එක ඒ සමාගම විසින් අද ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම ඉතින් ඔయిత කලින් අපිට මතකයි ජනාධිපති මැතිවරණයට නාම රාජපක්ෂ කෙනෙක් ඉදිරිපත් වෙනවා.